භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධ නමෝත භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් හැමදිනාටම තිරවන්සරණයි අදත් සපුරදුවක්කාරයෙන් අභිධරම පිටකයෙහි ත්‍රකා පිලිබන්ඳග මාතිකා පිළිබඳව කියරන බිග්‍රහය කොට දැන්ද මාතිිකා කියනකම මුලින්ම තේරුවනේ මුල්ම පාඩමේදී මාතාාවිය මාතිිකා කියල ත්‍රම්මව්වාගේ. තැන් දරුව කොට දරුවන්ට අම්මාගේ උපයෝගීතාව අම්මගේ ආධාරකත්වය කොච්චරද කියලා හිතාගණ්ඩ පුළුවන්න්නේ තේවගේ තමයි ධම්ම සංගනී භග ධාතු කතා පු්ගල පා්ඥත්තිී අමක පට්ඨන කියන සප්තා ප්‍රකරණයෙහි පුද්ගල පඥාති ප්‍රකරණය හැරන්නට අනිත් ප්‍රකරණ හයටම මේක මව්වාගේ. ඉළඟට අප කතවස්තු ප්‍රකරණ යහි හැම තැනම ගන්නට බැහැ. නමතර මෝලික දැනුම දැන් පුද්ගල පඥ්ඥාති ප්‍රකණයටනත් මේක වැදගත්වය එන්නේ පුද්ගල පඥාති ප්‍රකරණය විධාකාරය පුද්ගල විග්‍රහයක් කැරෙන අතර ඒ සම්මුතියි පරමාර්ථය එකට ගලපල ගැනීම හිලා සහ ඒ පුද්ගලයකු තේරීම සඳහා භාවිත කරන්නේ ඒ පුද්ගලයාගේ චිත්තචෛතසිවල වැඩකරනාාආකාරයණ තතුර එහෙමගත්තර පස්ස පුගල පඥා ප්‍රරණය තුළත් මේ කියන මාතිකාවල පුගලප්ඥත් තිප්‍රකරණය කරුතේරුන් ගැන ගන්නකොටත් මේක වැදගත්වයෙනවා. ඉතින් ඒවාගේම දැන් අපි සූත්‍රවවින ගත්තත් ඒවා පිළිබඳවර පූර්ණ විශ්ලෂයක් කරන කොට මේ වගේ වැදගත්කම. සම්මුති ක්‍රමේට දේශනාකරපපු එක සහ පරමාර්ථක්‍රමේයට දේශනා කරපු මේ විශ්වය අතහාර්ථය කොච්චර වැදගත්ද කිය, බුද්ධිමන්තව ගවේෂණය කරන කනෙකුට විග්‍රහ කරගන්න කියන කොට ඉතාම මනාව පැහැදිලි වෙනවා. එතකොට දැන් අපි මේක කියාගෙන ආවේ විතර්කාත්‍රිකේ මම ඔබට කියා විතර්කාත්‍රිකයයි මගගාරම්මනත්‍රිකයයි ඔය කීපයක් තියෙනවා හිළංඟට දස්සනන පහතාබ හේතුකත්ත්‍රිකය යයි කියලා මෙනිම ත්‍රික කීපයක් තියන පොඩ්ඩක් සංකීර්නයි. කකිෙවට වැඩිපුර අවධානය යොමු කරන්න දැන් ඔතනදී අවධාන යොමු කරනවා කියලා කියන මෙහෙමයි දැන් මේකාර එකක් පාරටම කරගන්නට හිතන්න ටපයි ඇතැම් කලාතුරින් කෙනකට පුලුවන්කම ලැබයි සමහර එ බහුතරයක් දෙෙනෙකුට බහුතරයක් දෙනෙකුට ම එකක් අමාරුවයි එකන් දැ මේකේ කාරණටික මතක් ධාරණය කරගෙන තියෙනකි එකක්. ඒ කාරණා තමක්ගේ මනසට කරුණවානුව ගැලපෙනකා ඒ මානෂසට හුරුපුරුදු කරගන්න එක තවත් එකක්. එතවට මේ කාරණ දෙක කට ගලපා ගැනීම සඳහාර මූලික අභිධර්ම දැනුමවශ්‍ය කරන අතරට අනි පැත්තට ගත්තට පස්සේ මේ එක කාරණාටික මෙතෙන්ට කොමද ගැලපෙන්න්නේ. දැන් අපි පරමාර්ථ ධර්ම ගන්නකොට ඒකට කොමද සම්බන්ධ කල සම්බන්ධ කරලා ගන්න ඉතිගේ ඒ අවශ්‍යයි ඒකට මංගිතන දිට කාාණනාාටිකට පාඩං කරෙන තිබුණු පමණිම බැෑදැන් අපිගත්තොත් අ දාපට තියෙන්නේ අපි දත්වයඒක කතා හාහ කට ලක්කරයි කොටස අවිතක්ක විචාර මත්තා දහම්මා කියලා කියන කොට. ඒක ටිගක් සංකීර්නයි මොකොද හේතුවේත කොට ඒක අවිතක් අවිචාරසිත් පස්භාගන්නවා. ඒක යෙදන චෛතසික තිස්සාය ගන්නවා. ඉළඟට මුල්පදය කියවේ්ච සවිතක්ක සවිචාරසිත් පණස් පහයේ යදිච්ච විතර්ක පනස්පාගන්නවා ට සංකීර්ණයි නත කොට දැ දැ අවිතක්ක විචාරමත්තා දම්මා ඒන විතර්කය නැති විතර්කය සමග නොයදන විචාරය සමග පමණක්ය දෙන අවිතක්ක විචාරමත්තා දම්මා ගතන අපි දැංගොය නිපාතය දාලා අවිතක්ක කියලලාකනට හොන්තට මතකතියාගන්ඩ විතර්ක නෑ කියනෙක්නේ විතර්කය සමග යෙදෙන් නෑ කියනෙ කර ඉංග්‍රීසියෝල නො කියන එක නොට් කියනෙ එක වෙන ශක්තිය නෝනි අනේවාගේ මේ දෙකෙත් වෙන ශක්තියෙනවා දැන් අවිතක්ක විචාර මත්තා අදම්වා කිය විතර්කය සමග යෙද නි නැති ආන අවිතක් විතර්කය නෑ කියන එකන ව අදහස් කරන්න විතර්කයනය කියනෙක නෙම අදහස් කරන්නේ හරි විතර්කය තියෙනව කියනෙ ගණඩයන්න තෙපා විතර්කය සමගක නොය දෙන කියනෙක ගණඩ ඒ අර්ථය ගත්හම ඇති විතර්කය සමග නොය දෙන අවිතත්ක විචාර්මත්තා විචාරය සමග පමණක් මත්තා කියැනෙ දත් කියල දන පමණක් කියන එක විචාරය සමග පමණක්යදෙන සිත් පනස් පබලන් තැන්ගේ වචනනාර්ථය ශ්‍රරලාමතය රුන්ගන්නට ඕන ඊට පස්සේ ඒ වචනාර්ථය අරකන පරමාර්ථ ධර්මලට ගැලපෙනකාරය නද ගැලපෙනාකාරය අවිතක්ව විචාරමත්තා දම්ම ඒ සිත් පනස්පා එක එද හිසි පනස්පා ඇතකොට දැන් එතකොට ඒ සිත්වලේ දන චෛතසික චෛතසික ඇෙද සිද්ගරන්කිල අපි සම්ප්‍රයෝග සං්‍රහල නායක්‍රම දෙක කියවන ඒ දැනුම තියනටත් ඕන එතකොට. දැම් මෙතන දපට විතර්කයදන්න නඇති විචාරය පමණක්ේ දැන සිත් පනස් පහ කියනකොට ඕකෝලුව අතගාගෙන මතක් කරන්න ගොත් පොත් බල බල චන්ද්‍රකා බල බලඒ කන්න එතකොට අර අවධානය කැඩෙනෝනි මේ විශ්ලේෂයන එතකොට ඒ අවධානය කැඩෙනවා. එනිසා ඒක හොඳට ප්‍රගුණ වෙලා තියෙන්න්නට ඕනය. හඟට හොදට ප්‍රගුණ වෙලා තියනට ඕන එතකොට කෝද ගන්න එතකොට විතර්කයේ දෙන නැති විචාරය පමණක් එෙදන සිත් පනස් පා. එතකොටට එක් පාර්ට්‍ර මතක් වෙලා යන්න ටඕන කාමාවචර ගොඩෙන් දෙපස්වඥාණය අයින් වෙනවා. එතකො සිත් හදලිස් සතරයි. හදලිස් සතරට වැරදි එක වැරදි එරදදි කක්න සිත කො හහි ත ද ේද සිත එකොල්හයදන සිත් කොහහිදෙන්නේ සිත් එ කොල් හයදෙන්නේ එතට අපි ගන්න විතර්කය යෙදෙනෙ නැති විචාරය පමණක්යදෙන. එතට එත විතර්කය විචාරයයටත් යෙදනවා විතර්කයක්ත් යෙදෙන නම් ග්ඩ බෑත කොට නේද. අන්න එකයි. විතර්කය විචාය දෙක මේේදෙන නම් ගණඩ බැඇත කොට. එතකොට අප ගන්නකොට කාමාවචර සිත් ඒව ගන්නට බෑඇත කොට. ේද ඒ කොක්ක මයින් කරන්නට ඇතකොට කාමාවචරත් පනස් සතරමයින් කරන්නට වෙන. අනිි පැත්තෙන් උඩ හට ගාට පස්සේ තෘති අධ්‍යානී ඉදලා යෙදෙන්නේ නෑ ඇ ක්‍රීති සුකේ කගතාවට පත්ති නවාන එකකො හෙන හොතර මතකතියාගන්නඩ ඩිටිය අධ්‍යාන සිත්‍යය කොල්හ පමණයි ගණ්ඩ තියෙන්නේ. කාමාවචරවල ඇරටික තිබුණට මොකද ඒ එක විතාර්කයක්ත් තියදෙනවාන නද කාමාවචරසිත් පනස්සතරයෙන් හතලිස් සතරක් ගත්තට පස්සේ ඒ ටිකේ විතර්කයේ යෙදෙනවා එබැයි විචාරයයක් තියදෙනවා ඒ ගණඩ බෑ කියලා කියවන එතකොට ඉළංගට කාමාවචරයේ දෙපස්ුඥානය ගන්න ඇතියි. ඒක එකක් පතිය දන්නේෙනෑ විතරක් විචාරය දෙන්ඩෝන කියලා කීවන නේදඒ පංවිඥාන ඒ දෙපස්ඥාන සිත්තොලේ දෙන්නේ සරචිත සසාධාරණ හත පමණයින්නෙතකොට එනිසා ඒකායිංගවා සපුරයිංගෙන නිසා. ඉළංඟට ඉතුරෙන කා හතලිස් හතරයිංගනවා මක්නනිසාද විතර්කයත් එක් විාරය දල තියෙන ැ මෙතන කිරන අවිතක්ක විචාරමත්තා කියලා නේද අවිතක්ක විචාරමත්තා එක විර්කය විචාරය පමණක් එ යදන චිත්ත චෛත්සික ධර්ම පරන කොච්චර සියුම්ද කියලා ඇත කොට නේද දැන් තෘති අධ්‍යානය දලා ඉහලට යන සිත්්‍රිකේ ඒටික ගන්නේ නැහැ මොකද ඒවගේ විචාරය දන නැතිම නිසා. දෙපස්ුංානය ගන්නේ නෑ විචාරයේදන නැතිම නිසා. කාමාවච්චර ඉතුරු සිත් හතලි සතර ගන්නේ. ඇයි ඒවගේ විතර්කය තියනවා විචාරයක් තියෙනවා. අන කොච්චර හිතන්ට තිය නොද කියලා. එතකොට ඩිටිය අද්‍යාන සිත්‍යයේ කොළහා විතරයි ගන්න තුකොට. ඩිටි අධ්‍යන සිත්්ික විර ගන්න ත කොට. ඩිටිය අධ්‍යාන සිත්්‍යය කොහයි නද? ලොත්තර ක්‍රමේයටට සම්බන්ධ ගත සම්බන්ධ කර පහසසි අටයි ඉළඟට දිති අධ්‍යාන රූපාාවචර රපාාවචර දිති අධ්‍යාන විචාරපීති සුකේ කක්ගතා සහිත කුසල චෙත්තය විචාරපීති සුකේ කගතා සහිත විපාකචෙත්තය විචාරපීති සුකේකක්ගතා සහිත ක්‍රියා සිත්තය දිති අධ්‍යාන. එතකොට ඒ ටිකෙ එක තුන එතර තුනයි තු අට අතන අටයි අටයි තුනයි එකොල් හායි එකොල් හයි ටික ඇරගෙන ඉළඟට අපට ගන්නට ඕනෑ අනබලන් දෙතනසිුම්කම අ සවි කාමාවචරකයන් නොටෙන් න. සවිතක්ක සවිචාරසි පණස්පාග්‍යන කල් ඇතුව කියවන සවිතක්ක සවිචාරා දම්මාන් කියලා කියන්න කොට අපට ඒකයාාවේ සවිතක්ක සවිචාරසිත් පණස් පහයි තත්සම් ප්‍රයුක්ත චෛතසික පවිතක්ක විචාරයින් කරපු නිසා. විතක්ක විචායිං කරපු නිසා ඇත මේක විතාර්කයක්ත්ක විාරතක දෙක මේදන නොට ඒ සමගේ දෙන සමගේ දෙනවා කියනකොට ඒ සමගේදන ධර්මතා ටික තමයි ගන්න. කොක කොච්චරත් කර ඔප මානුසාරෙන් කියරදුවා. එතට මෙතනදී අර සවිතක්ක සවිචාරසිත් පනස් පහේ විචාරටික ගන්නවා. ඇයි විචාරත්තෙ එක ේදනනි? සවිතක්ක සවිචාර ත් පනස් පාහයි චෛතසික පනස් දෙකයි ගන්න කොට. විතක්ක විචාර දෙකමයින් වුණාට ඒසිත්වල දැම්මක අපට කියන්නේ සවිතක්ක සවිචාරණ වෙයින. අවිතක්ක විචාර මත්තා දම්මා. විචාරයත් එක්ක යෙදෙන කියලා. විතාරතරම්ඒ ඒසිත් පනස් පාතිබුණනි එකන කාමාවචර දෙපස්විඥානය අයින් කරලා ඒ සිද්ධහ අයින් කරලා එතන හදරි සතරයි. ප්‍රමධ්‍යාන සිත කොල්හක් තිබුණනනි ඒත් එකන පනස්භාගත්ති ඒ පනස් පහේ සවිතක්ක සවිචාර. විතර්ක විචාර දෙකම මේ එක්ක යෙදනන එතකොට දැම් මෙතැන්නේෙන කොට අවිතක්ක විචාර මත්තා දම්ම විතර්කය අයින් කලා විචාර ටිකගෙන ගන්නේ එතකොට ඒ කියපු සිත් පනස් පහේ විතර්කයේ සමග විචාරය යෙදනනි. තේරෙනවද විතර්කයේ සමඟ විචාරය යෙදුනා. එතකොට ඒ ටික සවිතක්ක සවිචාරා දම්මා කියනකොට අයින් වනාාට විතර්කයයි විචාරය දෙකම අයිං වුුණාට විතර්කය නැති විචාරය සමග පමණක් යදෙන කියලගන්න කොට ඒ විටර්ක ඇත්ත එක් කළ විචාරයකට ඒදෙනවානි විතක්ක විචාර සමගය දෙන කිය එක ගත්තේ නැති වඋුණාට විතර්කය විචාරය සමග ය දෙෙනවානි විතර්කය ශොරි විචාර්කය සමග විචාරයේ දෙනවාන විතර්කය සමග දනවා. අන්න නිසා තමයි ඒසිත්තල වැඩකරපුු ඒ සිත් පනස් පහයේ. සවිතක ස විචාරසි පනස් පහයේ වැඩ කරපුෝ විතර්ක නොව විචාර පනස්පාගන්නවා විචාර පනස්පා ගන්නවා විචාර පනස් පාගන්න මක දෙකකතෙ ඒදරු නිසාත කොට ඇගේ පනස් පහේ. අයිංකරාණය අරවිදියට මේ අපිඒ අයිංකරන්න චෛතසි විතාර්ක විතාාර දෙකම ගත්තා මේකේ සොරි සවි අවිතාක්ක විචාර මත්තාකන විචාරය සමග දෙන. විතර්කනවේ විචාරයන වේ විතාර්කයක් සමග දෙන. අර සවිතක සවිචාර සිත් පණස් පහේ. විතරකයත් සමගේදනු විචාරයත් සමගේදනු විතරක ටික තිබුණානේ. අන්න ඒටික ගන්නවා ඒ පනස් පා ගන්නවා අන්න එක එතන ඒ තින විශේෂත්්‍යයන්නේ තමයි එක හොදට මක තියාගන්නනට කාරනයක් ඇතකොට පිේකෙදී සවිතක සවිචාරසිත් පනස් පහය යෙදනු විතර්ක පනස් පාගන්නවා.ඒමොකද ඒක එට ඒ විචාරයත් එක තුුණානතකොට ඒටික පමණයි එතකට ඒකෙ වැඩ කරන සෙසු චිතචාතසික එකැන සවිතාාක සවිචාරසි පනස් පහ ඇතකොට ඒක සමඟ වැඩ කරපු විතර්ක විචාර රහිත අනි්චායිතසික ඒ ගන්නේ නෑ මොකොද ේතුව ඒකත් එක් කලා විතර්කය ප ඒවටික විතර්කය පමණක් නොව විචාරයෙක් අත්ය දුණා දැ මෙතනාපි ගන්නේ විතර්කයේ සමඟ නොය දෙන විචාරය සමග යෙදෙන පමණයි අයි එතකොට විචාරය සමගේ දෙට බාධාවක් උන්නේනේ විතර්කයට මහිතන තේරෙන විතර්ක බාධාවක් වුණේ නෑ විචාරයත්ක සමගේ දෙද. අන එනිසා තම එකටික ගන්නේ. එතකොට ඒ සෙසු අපිගත්තොත්තේ දැන් චෛත්‍යය පණහා තියෙනවන ඒ පණහා ගණ්ඩ බැමකොද හේතුව. ඒක විතර්කය යෙදුන්න ඇද යෙදනාා නැවත් විචාරයත් යෙදුනාා. දැන් මෙතන අපි ගන්නේ අවිතක්ක විචාරමත්තා දම්මා. එක ේ එක ඇනේ විතර්කය නොයදන විචාරය පමණක්යදෙන. හරියටට පැහැදිලි කරගන්න. එතකොට ඒ සිත් අපි ගන්න කියද පන පනස් පහේ විතර්කටික පන පහේ විතරකටික. මුලින් ගත්තොත් එට හොඳටම ගන්නට හොඳටම අවබෝධ කරගන්න එක ඇනේ ඩිටිය අධ්‍යාන සිතය කොළහේ වැඩ කරන ති අ්‍යාන සි එකො හ එක වැඩ කරන चाෛතසික තියි තිසයි එකනේ दृතිිය ධ්‍යාන කියනකොට එතෙන්ඩෙන්නේ නෑනේ දති ්‍යාන කියනකොට එතැඩ න අකුසල චයිතසිකනේද ආනක තමයි තිස්සයිකොට එතකොට ඒවාගේ මේ එතකොටඒ වැඩ කරනට මානේ අරවි දියට තමයි ගන්නේ එතකොට එකතු ලෝකෝතර සිදු තියෙනවාන එකොර ලෞौක සි තියන තුනක් ලෝකොතර සි අටක් තිනවා කො කොතර සිත් අයි ලකි සිදතු නයි මංගේස්සල කියල ද දති අධ්‍යා සිත්තය කොහ කියලා එතකොට ඒටික ලන්ට පැහැදිලියොම ඒටික ගන්නකොට විතර්කය යෙදෙන් නෑ නේද විතර්කය යෙදන නැහැ විචාරය පමණක්න අවිතක්ත විචාරමත්තා විචාරය පමනක් දො විචාරය අත්තෙක් කල වැඩ කරනවා. දිති අධ්‍යානය ලෞකික වුණනත් ලෝකොත්තර වුනත් වැඩ කරනවා. තොටේ විතර්කය කියන එක මාර්ගාග කුත්තේෙනවාන එකත් මත තියාගඩන ඉතුර අපට ස්රු පහෙදිරකොට සම්මාසංකප්පේන ඉරිං අන්න ඒ නිසා දැන් අපි හෙම නං ඔන්න ඔඒ කාරණය සැලකිල්ලට හොදට මතකතියාගණ්ඩෝන මකද දැන් අර දිගට විගහකරගෙරි අලකොට එක් පාර්ට වර දෙට හිතන්න්නට කටලුවක්න ඉදගෙන හිතන කොට තියන ැයි වචනයටටත් දාලා කියන්න කොට එක එක ටචුට් හෙමේ වෙනවා නේද වචනයෙන් කරන කොට අපික තුර මනසයි මනසෙන් ගත්තු ප්‍රගුණත්තුවේ තවත් ඉහෙලට ගීල්ලනත කොට. නමුත් ඒ ප්‍රගුණ මධිකමනන් තියාගෙන හරියාන්නෙන් හැතකොට. අවිතක් විචාරමත්තා මොකොද මේ කොට සේද මෙචර වෙලා ක ්‍රැදේ සි න ඒ එකයි දැන් අපි කුසලත්ත්‍රිකේවා ගියාට පසේ මෙචර කොට චර රැද න ක් ගන ගියා නේද ඉක්මට කියාගෙන ගියා. Evet, e uh, ො මෙතන පොඩ්ඩක් රැදලම තාව කියන්නේ මොකොද චුට්ටක් සංකීරණ නිසා. ඇදට අවිතක්ක විචාරමත්තා දම්මා කියන එක ඒ ස්වරෝප ඒ කාර්ණාටික කොහොමදේ පදයක්ත්ෙක යදීෙන් ඒ පදයේ තේරුම් මොකක්ද. අවිතක්ක විචාරමත්තා ප පදේතීරුම් මොකක්ද. වගේම ඒ පදයට ඇතුළත්වෙන පරමාර්ථ ධර්මටික මොනවද. ඒ පරමාර්ථධර්ම ඒ පදේ කියවෙන අර්ථයට කොහොමද ගැලපෙන්න්නේ ඔටික ක්කුම තේරුම් ගන්නට ඕන්න. මතකතියා ගන්නඩ අත්තවශ්‍යයි තේරුම් කර ගැනීමත් අවශ්‍යයි. අප්‍රකට තැනක් නෑ හරියට තේරුම් ගත්තට පස්සේ. එතකොට හෙනම් මතකතියාගන්ඩ ඒ විදිහයට අරාවතන විතර්ක පනස්පාගන්න ඇයිද කියන්නේ එකට හොඳට මතකතියාගන්න ඕනේ මෙති කර දැම්බලන්න දැන් අවිතක්ක විචාරමත්තා කර දිති අධ්‍යාන සිත්වල වැඩ කරන දිති අධ්‍යාන සිත්තය කොළහයි වැඩ කරන දිති අධ්‍යාන සිත් කොළහයි ඒකෙ වැඩ කරන චෛතසික තිස්සයයි එතු දුිතිි අධ්‍යාන සිත්ත කොළ එක පාර්ට මතක් වන්නට ඕන ඊටස් චෛතසික තිස්සයයි කිය කියන කොට එක පාට මතක් වෙනට දැ දිති අධ්‍යාන වලට ගාන මේක අකුසල් වැඩ කරන්නේ අකුසලජයසික දාහතරම අයින් වෙනවා. එක පාට මතක්ව යනට ඕන එළංඟට එතෙන් එන කොට අවිතක්ක විචාර මත්තා දම්මා කියලා කියනවාන අවිතක්ක විතර්කය සම්පූර්ණය මයින් වෙනවා. විචාරය සමගේ දෙන. තට එදකත් අයින් වෙනවාන එදකොට තිස්හයයි. තිිස් අටක්ති න තිස්සටෙන් විතරක විචාර දෙක අයින් වෙනවා. විතර්කය අයුන් වෙනවා අවිතක්ක විතර්කය සමගේ දෙ නෑකේ පපුඩිසා විචාර මත්තා දම්මා කියන කොට විචාරය සමගයේ දෙන එනිසා ඒක සමගේ දෙනව කියන කොට එක විතර්කය ඉගන ඇත කොට තිස්සයයි ැ පැහැදිලිනේ ඉළඟට සවිතක්ත සවිචාරසිත් පනස් පහේ විතර්ක ටිකර ඇයිඒ ඒටිකේ වැඩකරානේ ඒ විතර්කත්යක් කළ විචාරය වැඩ කරා. එතකොට විචාරයත්ය එක් කළ විතර්කටික වැඩ කරා කියලා කියන කොට මිස්සරත්ම එක කිව්වා එතකොට විචාරයත්යෙක් අනිත් චෛතසිකත් වැඩ කරාන නේද එත විචාරයත්තයෙ කළ සෙසු චෛතසික අපටේකයාවානේ චෛතසික පනස් පහක්කාවාන පනස් පහක්කාවන සොරි පණහක්කාවාන පණහක්කාවා සවිතක්ක සවිචාරකින දේසි පනස් පහයි. සවිතක්ක සවිචාර සිත් පනස්පායි ඒක වැඩ කරන චෛතසික පණහයිාව. හෙකකට දැ මේකේ අවිතක්ව විචාර මත්තා දම්මා කියන කොටේකට බලන්ට එනක කොට පලවිනික දැන් පැහදිි දුතුයා අදයාල සිත්තෙකො ඒක වැඩ කරන චෛතසික තිස් හයි එක දැන් පැහැදිලි. ඊළඟට සවිතක්ක සවිචාර සිත්තොල වැඩකර පෝ විතර්ක පනස් පාගන්නවා. चा පणहाගने නෑ मොක दे ඒ පनाहा्य वितर के पाමණක් विचार विතर के පමණක් නොව विचाාरත් වැඩ करරන आन्य कई ंद ඒ देखම වැඩ කරනාවේ නට බෑන විතර්ක विचार දෙක වැඩ करරනාව නට බෑ විතත් චාර මත්තා දම්මා එතර විචාරයඇත්තයක පමණක් වැඩ කරන. විරර්කඇත්තයෙක් වැඩ කරන ධර්මගනට බෑ විචාරයත්තයක පමණක් වැඩ කරන. තේරුණාදඒ සිත් පනස් පහර ගත්තට පස්සේසිත් පස් පාගත්තව තේමම විචාර මත්තා කියවන විචාරයක්ක පමණක්නේ විරක ඇත්තයකත් වැඩරන. ොට චෛතසියක පණහම ගත්තොත්යේම ඒ විචාරයත්තයක පමණක්න විතරකයත්තෙ එකක් වැඩ කරනවා. දැම් මේක කියනවා විා විතර්කයක වැඩ නොකරන විචාරයක පමණක් වැඩ කරන.ආම්බලන් එතොට එතකොට විර් විචාරයත්යක පමණක් වැඩ කරන කියළගාන්න නොනේද ඒකත් ඒක එහම වෙනුව එ එකකොට විචාරයත්යක පමණක් වැඩ කර ධර්මගත්තර පසේ විතරකය පමණඇතකට සවිතා අවිතත්ව විචාරමත්තා තේරට ඇති තේරුන් ඇත්ත අයපාහක් මොකකාරරි සාලකුනත් දාාන්නට එකන තේරුණනා කියල එකකම් බොරුවට විාජ සතුටක් ලබන්නට එපා. තේරුන් නැතන් කියන්නට මකොද මෙතන දවස් ගානක් හරි න අතර වෙලා තේරුම් ඇරගෙනය නනාමිසක ටිකං ආමයකත් කර විතර කත්‍රකයක් කර ක්කොම කර මාතතුරක සුරෝ ප කර හම හිල්ල වැඩක්න. ඒයි මේ තරම්මය කියන්න හොඳේ දැන් ඔන්න ටිකේ පට ස්කන්දා තර ධාතු වාය සතති වසේ හුලන්ට තින දැන්ව බෝඩ් කියලා තියෙ ඔන්ොේ කාරාටික තමයිතුකොට. හරි එක ස්කන්ද වසයෙන් හතරයිස්කන්ද වශයෙන් හුලගන්ඩ ලෙසිනි ස්කන්ද වසයෙන් අහුලගණඩ ලේසි කොහොම දහුලගන්න අර කියන දැම්මතර අපි මතක් කලාය ොට එතකොට සවිතක්ක සවිචාරසිත් එකකොලහා විතර්කයේදේනෙ නැති විචාරය දන දිති අධ්‍යාන සිත්‍යය කොළහා සිතතය කොලාහායි ඒ වැඩ කර චෛතසික තිස් හයයි. ඉළඟට සවිතක සවිචාර සිත්තුල වැඩ කරපු විතර්ක පනස් පා දැම් ටිකන පරමාර් ධර්ම දැම් මේක ස්කන්ද වසයෙන් අවුලන කොට බලන්ඩ ස්කන්ද වසයෙන් අහවුලන කොට අවිතක්ක විචාර මත්තා කියන සි ධ්‍යාන සිත්වල වේදනා චෛතසික වැඩ කරන න එක වේදනාස්කාන්දයි. සංඥාචයිසික සංඥාස්කන්දියයි. එත ඉතුරුුණනේ චෛතසික කියදද ති සතරක් ඒති සතරයි සවි සවිතක්ක සවිචාරා දම්මා කියප එක වැඩ කරපු විතර්ක පනස්පායි ඒටික මොනවාද සංස්කාරස්කාන්දය සිත කොළ විඤ්ඥානස්කන්දය. ස්කන්ද වස්සයෙන් හුල ගත්ත. ඊඩ පස්ස ආයතන වසයෙන් හවුලන්ට තිරණේද. ආයතන වසය හවුලන කොට ආයතන දෙකයි. අර කියන සිත් කොල්හා විඤ්ඥානස්කන්දය. සොරි මනා මනයන. එතකොටට චෛතසික අවිතරක විචාරමත්ත කියනේ දදුති අධ්‍යාන සි කොහයි වැඩ කරපු චෛතසික තිස්සයයි සවිතාක සවිචාර සිත්තුල වැඩ කරපු විතර්ක පනස් පහයි ඒටික දම්මායතනය ධාතු වසයෙන් දෙකයි අරවිධියම තමයි ඒ එන සිත් එකොළහා මනො විඤ්ඥාන දාතුව අවිතා කවිචාර, සිතුල ඩ චෛත සිකති හයයි සවිතාක සවිචාර සිත්් පනස්පාය වැඩ කරපු විතර්ක පනස් පහයි ධම්ම ධාතු ම ධාතු කරග ස්කන්ද හල ගණඩ ලේසි අත් නවල ග්ඩ ේෙසි ධාත්ව හොල ගඩ ලේසි එදකොට අපපට දැන් රති වසන් හවුලන කොට පොඩ්ඩක් සංකීරණ මොම එක ලියලම පෙන්න්නන්න මතගති යාගාන ටෝන එක මක දර ැතැ වොල කොටස්ස වලට එක බෙදිි ගියානනි ග චෝටක් සංතිීරන ගොඩක් නෙවෙ මුලික දැනමතිමනට පස ගැට ලෝකේ රිසාත්්‍ය වශයෙන් දෙකයිත කොට රිසාත්්‍ය වශයෙන් ඔබට පේනවාද එතොට කොයි දෙක දැත්තේ කියලා. ලෝකෝත්තර රි සත්‍යවසය තුනයි මට එක් පොඩි වැරදිීමක් වුණ රි සත්ත්‍ය වශයෙන් ගත්තර තුනයි තිය ොකද අපට පේවාන ර්ග සත්්‍යයක එක පාටම අල්ප නවුනේ ට මාර්ග සත්‍යය තියෙනවා කියලා පේනවානේ මොකද ලොකෝතරසි තියෙන නිසා දලවසෙන් හෙම හිතන්ඩ මදේ දලවස්සයෙන් විදිහට ඇරගෙන ඉට පස්සේ ඇතුලාන්තයට යන්න. ඊට පස්සේ සමුදේ සතය තියෙනවාගේ පේ ඇද. සමුදේ සයඇ අපට කියීවන දක්ක සතති සමුදේශතතිය දුක්ක සත්්‍යතිය පතිබලමු සත්‍ය වසයු දෙව දෑරුම් අට වැරදීමක් වුණේ සමුදේශතතිය කෙන් නැහැනේද සමුදේශත්‍යතිය නෑ මොකද දෘදති්‍ය අධ්‍යාන දුදති අධ්‍යාන සම්පරයොක්ත සිත් කොළහනේ ගණනත කොට සදශතතිය නෑ අතන මටක පාර්ටමය මතක් වුණ ඇර කාමාාවච රසිතුත්ත එක් කරසිත් පනස්පාහක විරකටක් ගත්තනෙ නමුත් විතාර්කය කියයන්නේ සම්මුදයශත්‍යයන සත්‍යය දෙක අඇත කොට තියන මොනසත්්‍යය තියන මාර්ග සත්‍යය දුක්ක සතතියයි. මාර්ග සත්‍යයයි දුක්ක සත්‍යයයි.හ වැරදිීමත්ක මමත් ලියගෙන තියන හදාගන්න එම දාගත්තනය කහදාගන්න සත්‍යය දෙකයි එකොට මාර්ග සත්‍යයයි දුක්ක සත්‍යය තමයි ති එක අහුලගන්නක තමයි ඊට පසේ අපට අශ්‍ය කරන බොහොම නිවහෙන අහුලගන්න වැරදුනා කියලා බයිවෙන්ඩ එපා වැරදින කෙනා තමයි නැගටන්නේ වැරනකතිෙන තමයිට ය තමයි නැගිටින් අ වැරදින කෙන කියනවාන වැරදනෙන පරදින්නෑ කියලනේද කතාවත්ව වැරදින කෙන පරදින්නෑ එක්කොඔයායකින් අදදැකීමක් ලබනවා ඉග ගන්නවා කියලා කිය ද අදැකීමක් ගබල ඇකො දිනවා එක්කෝ අදද ඉගෙන ගන්නවා කියලා. රෙංග්‍රීසිේ කිය මනක් තියනය තිට. එතකට එනිසා වැරදුනා කියලා බයවනට එපා. එතක යා තමයි සාර්ථකව මස්තරටයන වැරදිච තැ පාඩමක් බවට පත් කරගෙන. එතකොට අපි මේකේ ආරි සත්‍ය වශයෙන් හලන තමයි මේ ආරි සතති්‍යව වසය අහුලනකොට සත්ත්‍යය දෙකයි තියෙන්නේ. බැලු බැල්මටම පේනෙ නිකට හිතා ගන්න ට පස. කොට කොටසට ඉසරහට යන්ඩ දකට අපට පේනවාහනම් ලෝකෝවත්තර සිට අටම තියෙනවා නම් එනම් මාර්ග සත්‍යය යනට ඕනෙ. ේද. ඊළංගට ලෞකික ධර්මත් මේක තියන කොට අපට පේනවා හනම් දැ දුවිට අධ්‍යාන සිදත්් ගැන තියෙනවා එන මෙතර දුක්ක සත්‍යයක් තියෙනට ඕනේ දුති අධ්‍යාන සිත්‍යය කොළහක්ෙන එක ලෞකික සිතු තිය ලෞකි සිත්තු නත් තියනවා එන මෙතර දුක්ක සත්‍යය තියනට ඕනෙ. ඉළඟට මේක කාමාවචර ගත්තර පස්සේ කාමාවචරේ තියෙනෙ විතර කටික් විතරක චෛතසික පණස් පහ තියන්නේ එතකොට වෙන මොකුත් නෑනෙත කොට එනිසා ඔබට තේරෙනට නැක පාලටම ජිට අධ්‍යාන සිත් තියෙනවා ලෞ්‍ය ලෝකෝත්තර ඒව ගඩ කන චෛතසික පිබඳව කියන ජිති අධ්‍යානයේ වැඩ කන චෛත සික ටික් කියන කියනවා ඉළංගට කාමාවචර සිත්වොල නමුත් කියන්නේ විතර කටික් ලෝබේ ගැන කියන්නේ නැහැ එහෙම නං ත්‍යය දෙක් තිය අපි සත්‍යය දෙක හුම අම්මතර මේ කියන්න ඔන්න බලන්න දැන් ඕෝකේ ඔබට පෙනුණනේ ලෞකික නේද දුක්ක සත්‍යය අපි අහුල අනගත්තොත් හේම ලෞකික දුිට අධ්‍යානසි තුනක් කියව වුණාන නේද දිති අධ්‍යාන සි තුන කියවුණනා එතකට ඒසිත් තුන මුොකරද තුළත් වෙෙන ඒ මේ දුක සත්‍යයන සම්ප්‍රයුක්තවෙච්ච චෛතසික තිස් තුනයි දැන්ගවු එක පාට මතත්ක් වෙලාන්නට ඕන සම්ප්‍රයොක්තේ චත මේ ලෞකික දුති අධ්‍යාන සිත්තොල චෛතිසික කියද. ටිස්තුුනයි මොද අඩ මොනවාද. අකුසල දහතර කොහමත් මඩුුවෙනවා ටිස් අටයි. විරතිතුන පොහොමත් මාඩිවෙනවා ටිස් පහයි. හැරි ඉළඟට දති අධ්‍යානයන විතර්ක කියය නහැ. විාරය තියෙනවා නමුත් විචාරය සමක සම්ප්‍රයුක්තු වෙච්ච ධර්මණිගන්නේ සම්ප්‍රයොක්තු වයන ධර්ම. එනම් අඩුව නිමනුවද අකුසල චයිසික ධාහතරයි විරති තුුණයි විතක්ක විචාර. එතුවට තිස් තුයි නේද තිස්තුනත කොටේ ද තිස්තුුනයි. ඉළඟට අර අපට කියීවනේ සවිතාවිා සිද්ञන කියීවන ේද සවිතාක ක සවිාර සිද් පනස් භා්‍යන කියීවන ඒකෙත් ලෝකෝතර සිද්තිි ුණාන න ප්‍රම ධ්‍යානයයක් තෙකල සම්ප්‍රයුक्ත වෙච්ච අන්න එතනින් ගත්තට පස්සේ එතර තියර චත සිගත්තා අපට ගන්නට තියන එතන චෛතසිගේ ගත්තර පස්ස කිය ේහහතයි දි සතයිඒකෑන්නේ මාර්ගසිත්වල වැඩකරපු කැයිත සිගටික අයින් වෙනවා. මාර්ග සිත්තුල ඩරපු පනස් පායිෙන් ර් මාර්ගාංග ධර්මටික අයිංගවානේ පොකදේටි මාර්ග සතති ඇතුළොත්ව වෙන නිසා හදලි සතයි. අන්න ඔයටික තමයි ඇත කොට දුක්ක සත්‍යය බවට පත්තිනේ දුක්ක සතති බවට පත්වෙෙන්නේ. ඊළංඟට මාර්ගංග ධර්මටිකක් මේ එක තිබුණනේ මනවද ඇයි ඩටිය අධ්‍යානය සම්ප්‍රයුක්ත වෙච්ච සෝවාන් සකෘදාගාම අනාගාමි අර්හයක් අනඒවාගේ වැඩකරු මාර්ගාංග ධර්මටික තිබුණ මාර්ගග දරම හතයිනෙත් තිබුණ මාර්ගග ධර්ම හතයිමකද විතර්කය කියන අයිගුණානි අවිතක් විචාර මත්තා ධර්මක් කියනකොට විතර්කය ර් විචාරය මාර්ගංග ධර්මයක් ට එතකට ඒක අයින්ගෙනවා ඇ විචාරය මාර්ගාග ධර්මයක් නොවනාට විතර්කයේ මාර්ගංග ධර්මයයක්න සම්මා සංකපපන එතට ඒ අයින් ගෙනවා අවිතක්ක කියලා කියවන ඒක අයින් වුණනා ඇතකොට. එතකොට ඒක අරවිදියට ඉළඟට ප්‍රථමධ්‍යානය යෙදිච්ච මාර්ගංග ධර්මා අපට කීවන මාර්ග හත්ක්තිය නොනි නේද. තමද්‍යයනේ සවිතක්ක සවිචාරා දම්මා කියනට අපි මේේකේ ගත්තනේ සවිතාක සවිචාරසිත් පනස් පහේ වැඩ කරපු විතර්කයෝ පනස් පස්දින ගන්නවා කියලා. එතකොට විතර්ක මාර්ගාංග ධර්මයක්න සම්මා සංකපයේනේ. එතකොට ලොෝකෝතර සිත්තුවල වැඩ කරපු. ලොකෝතර මාර්ග සිත්තුවල වැඩ කරපු විතර්ක හතර ගන්නවා. ඒ විාර්ක හතර එතකොට දැක ස්වාන් සකුදදාගම නාාගම අර්හත් කියන මේ සිත්ව ඩකරපු ඒ විතරක හතර දෙන එකත් මාර්ග සත්තිය. න ක ම ක ොඩක් ස යක ක මතක ෝක්කම ති ්ඩ න කො දැ යිික තම මාර්ග සත්තියත කොට. ො අපට ඉතුර ච්ි නවාද. අන්න ඉතුර ච්ටි ොක්කෝොම ක්ක සත්තිය. ඉතුර ච්ටි ොක්කොමටික දුක්ක සත්තිය. සොරි ඕක තියෙනවානේ සතති විනිරමුක්තය කොටසකොත්තිය නේ ද සත්‍ය නිුර්ක් කොටසකුත්තින ඇත කොට ඒක අර එදිච්ච මාර්ගසිත් වලේ ඉදිච්චත කොට අපිගත්තවොත්ති මාර්ගසිත්වල මාර්ග සිතවතන චිත්තවොත් පාද විසිටක් කියල දක්වානේ සි අටක් කියලා කියන්නේ. මාර්ගාන්ග ධර්ම අයින් වෙනවා. මාර්ගාංග ධර්ම අයිගුණාට පස්ස විසි හතයි. ඒ විසි අතේ මාර්ග සිත ඇතුලත්වේ වෙනවා මාර්ගසිතහ අතරම මේ එකක් විදිට ඇරැගෙන ඒ විසිටයි. ඉළංඟට පලචිත්තෝත් පාදගත්තොත් තේෙම තිිස් පහයි තිස් පායි එඒ තිස් පායි එක තිස් අතරයි චෛතිසික වවාසින් සිතුත් එක්ග අතර පසෙ එකක්ව දිරගෙන තිස් පහයි. ඉළංඟට ප්‍රමධ්‍යාන සිත්්තවල වැඩකරු එතන ඉතුරු නේද ඒකෙත් වැඩ කරපු . මාර්ගාංග බවට පත් නොවෙච්ච ලෞක සිවල වැඩ කර ටිකත් දුක්කසතතිට ඇතුළත්වේ. දුක්කසාතති ඇතුළලත්ව. පලසිවල වැ පලසිත්වල වැඩ කරපු සවිතතා කස විචාර කියපිටික පු පලසිත්වල වැඩ කරපු විතාර්ක පනස්පා ඒත් සත්‍ය නිර්මක්තයි. මගතනනි තේරේනට ඇති තේරේනට ඇති. ලෞකි සිත්තුවල වැඩ කරප කන දුක් සත්‍යයයි. එකක චාර්ටකක් ගාගෙන හද ගනට ඕන විදිේ. ඔයට සත්‍ය වසයෙන් ගත්තර පස්සේ දෙකයි. සත්‍ය වශයෙන් ගත්තර පස්සේ දෙකයි. ඔය ටික වාර ගණනාවක් කියවන්ඩ කෙටි සටහන් ගා ගණන්න කෙටි සතන් ගාගෙන පලවෙනි අදේරේ මතක තියා ගන්න මටමට යන්නට එපා තේරුම් ගැනීම මට්මට එන්ඩ තරුම් ගැනීම මටමටට පස්සේ මතකතියා ගැනීම මිබේට කරෙනවා. දෙක් මේ මෙච්චර කාලයක් කරලා කරලාත් විස්තරගෙන යනකොට තනිව මනසින්මෙන් හිකරන්ද ලේසි වුනාට උගන්න නොකොට විධ කාරණ එක තියෙන කාරණටික තමතුර තාව ගොඩක් රර්ණයඇතු කර යනකොට එක පාර්ටම සක ම කොඩි ේසකගන්න වචන වලෙනනස්කම් වනවා එකතම නැවතන වතිවේ සස්කර කියමින් යන්න. එකොට අවිතක් විචාරමත්තා දම්මා කියනෙක ආරි සත්‍යය වයෙන් දෙක. ස්කන් දහුලගන්නේෙ එක ලෙේසි අයත නවුලගන්නේක ලේසි ධාතු අවුලගන්න එක ලේසි ආරිතිවස ගවනක පොඩක්. ද ොඩක් කි ධර්ම ොත රර්ම . මාර්ග ති ඇතුලත්ව මොනධර්මද දුක් සති ඇතුත්න මොනධර්මද සම්ද ඇතුලත්ව මොනධර්ම රෝ ති ඇතුලත්ව ොනධර්මද කියල ද මේක බලන් බම ැම මේ නිරෝ තිය න කිය මක ේතු තන තියන ච ත සි ල නිරෝද ති න ේ රම ගොඩි ගො සිටි. ස්ල බලන නිරෝද සතතිය ෑහෙන චිත්ත චෛතිසික ර ලක් තිීරණනෙසා. ඉල්ලඟට බලනවා තෘෂ්නාාව කොහැරි තියනවාද කියලා. ඒක බාගෙනනොට පන තෘෂ්නාවත් නෑ ඇත කොටම කොද මෙතන ගත්තේ ධ්‍යාන සිත්තිිකක් ගත්තා ඒවගේ චෛතසි කටිකක් ගත්තා ඊට පස්සේ ගත්තා විතර කටිකක් ගත්තා. අවිිතක විචාරමත්තා දම්මාක් කියනකොට ඇතකොට ඔබටේනවා ඇතු කොටහෙන එකක සම්මුදේශක්තිය නෑ සමුදේ සතය නෑ න ට ලනවා සි ති න ද ො ර්ග සි ති න එන බ එක ප මාර්ග ත්‍යය තියනවා. ඉළඟට මේේ ෞකි ධර්මතිබුණනද ව තියනවා එ මේ ක දුක්ක තය ය දුක සතය තියනු. එතකොට ඒවි හතර හරි හෙමින් සෑරේ කන තුව හු ගනට ආවශ්‍යය මක දර එක තැන හලනකොට ේක මතක තියන ප්‍රවණ ාව වැඩ. තැනක අවදාන ොම කරන කොටම මේ මණඩසක් න ති තව තැනකට අවධන ගිහින් අස්ථාවතිය නොඉති ඔබ ඒ ධර්මතා ටික දැම්මේගේ පොඩ්ඩයි හැබයි ද කුසලා දම්මා කුසලා දම්මාවඔයක් කතා දම්මවාගේ ලොකෝ කොටසක් නෑ ටික වුණාටේක දෙ පැත්තට ගොඩක් ආදේශ සංක්‍රමණය වෙන ගතිය වැඩි විශලේෂනය වෙන ගතිය වැඩි විබාජ්්‍යවාදී ස්වභාවය වැඩි. එතකොට දදුක් සතේ සම්දේ සතති නනික සතති විනිරු මුක්ත් මේක තියෙනවාන්නේ නේද පොත බලාගෙෙන පුළුවහන් පොත බලාගෙන කිවවාට බෑ පොත බලාගෙන කියනකොට තේරිලා කියනවාද තේරුම් ගිහිල්ල කියනවාද තේරම් ිල නැතු කිය ද ක තේරන ති ක කොට ද නිසා දැන් ය දිට පොත ලාගර කියනකොට තේරුම් ගඩ පුල තේරමක් ඇතු කියන්නේ කිය තේරු ගන්න පොට පොට නබලා කියන කොට ඔබට දැන් තේරන ති කියන ොට. ඒරම් රැග කියන්න කියනකුොට තේරවා ඇති. වචනයක් එහෙම මේ වැරදිනට පුළුවන් එක අවධාන යොමු කළ යුතු ඇැති ගොඩාක් තිීන නිසාතමයි එක වෙන්න. පලවෙනි එකේතිී ජ අ සිද ගාන්න කොට යි කරගන්න ලවක ලෝකෝ ර ඒ එක තමහොතම ක්‍රම ලවකි ලෝකෝ ර ස ඒ එකක බෙදගන්න තේනද. විතක්ක විචාර මත්තා කියනකොට ඒටික අයින් කරගන්ඩ මේ ල ලෝකොතරස වෙන් කරගන්න ෞ ලෞකිකවසෙන් ගත්තවො ෙකමදේන. අර කියන දෘති අධ්‍යාන සිත් තුන අයින් කරගන්ඩ ආන ලෞකිකයි. ලෝකෝත්තර කියනොට අර එකොලහන් ස්වානාාදී මාර්ග සි තරයි පලසි තරයින්ක කරගන්නඩ දති අද්‍යාන සපරක්තු ච. ඊට පස්සේ ඒකේදන චෛතසික කියලගන්න කොට Terror, ಿ ತಿ ಾයක්್ ද තිಿಸ ್ කොට යිಂ රගಂ කොට ಲಾಕಿ ಸಿತ್ತಲ එක್ ಡන ಾತಿ ತಿ ತಾ ಿ fact, ಿ යි. ಲೋರ ಸಿತ್ಕ ತಿಸಹಾಯಯොට. ಿ ಮರ අಡುವ ಮක්್ನ ಮකද ಅವಿತ ವಿ ಾರ ಮತ್ತ ದ್ ಿಸ್ತುನයිತ ොට ದ ತಿಸ್ತುನ ಾಿಂಕರ ಗಂ. ಲೋತರಿತಿ ಾ ತಿ ಿ್ತನಾ ಾයි රගන්, රි ලෞකි සිදතික තරවිදිිත අයින් කර ගඩ දි අධ්‍යන සිත්තු නයි චෛයිත්‍රසික වසිංගතර පස කියද මංගට කිීව අඩුුවෙනවානේ විිතක්ක විචාර්දයක අඩුුවෙනවා ඉට පස්සේ සම්මාාජා සම්මා කම්මත සම්මාජ්‍යව අඩු වන තකටඒ චිත චයිසික මුළුල්ලයි නනි පැත්තෙන් ගත්තටර පස සවිතක්ක සවිචාර සිත්වල ආපු විතරකටිගන්න ඕනේ ඒ ගන්න කොඩත් ලවක ලෝකෝත්තව වසඒක බෙදාගඩ. නද ප්‍රථමධ්‍යානය සම්ප්‍රයොක්ත සිත් අටේ වැඩකරපු විතර්කටික අයින් කරගන්නවා එක ලෝකෝත්තර. ඉතුරු චෛතසිකද ගන්නවා ඒ ලෞකික. ට ලවක ලෝතරද දෙ පැත්‍ර ෙදදාගත්තරව ලෞකි කරන්න දුක්ක සත්තිය ෝකෝතරනං මාර්ග සත්‍යය තියනවා චිතචයිස්සිකලල් ඉලාට සතති නිර්මක් වෙනවා. මහිතරවා තේරේනට ඇති නැවතනැවත් ඔබස්වයන් අධ්‍යයනය කරන්න. ඉලාගටාපට තියෙන්නේ ප්‍රවේශයක් කරමයකට ගත යුතුෙනවා අවිතාක්ක අවිචාරාදම්ම අපි මේ බෝඩ්ඩය කෙලිය අවිතක් අවිචාරාදම්ම. විතක් අවිචාරාදම්ම. ඒකට එනකොට අපි මේතියෙන්ක මේක ලියලන අප පිළියා ගම්මු අවිතක් විචාද මේක ඉවරයි දෙ මේකට තමයිබි එන්නේ ඳ අවිතක් ක විචාරා දම්මා කියන එකට එන්න කොටට විතර්කයක් නැති විචාරයක් නැති නනේද විතර්කයයක්ත් නැති විචාරයයක් නැති දෙකම නැති සිට එතකොට කිය දෙන්නේ

hari, Jäätä sikä tisäimä, tämä ei niitä. සිිටියධ්‍යාන සිත්ත කොළහේ විචාර එකොළ අටවිසිරූපය නිර්වාණී අවිතක අවිචාර දම්ම ඔයිටික තමයි එන්නේ බැලන්න හරිද කියලා හරි ැයිටි අපට ඉස්කන් දා අයතන ධාතුව ආරය සැත්තිය යන්තමට දාගම්මු බැල්බැල්මට පේනවා ඉස්කන් පහම තියෙනවා කියලා අයතන දහ කිය පේනවා නේද ධහතුවල දාහතක් කියල එක අපි බලමු ආරිෂති තුනක් කියලා ඔය දිරිතම යෙදෙන්නේ. දැෝපි විග්‍රහ කරන්නට ඕන එකටක ලයාගෙන කටපාඩන් කර ගත්තට හරියන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ලියාගෙන කටපාඩන් කරගත්තට හරියන්න එක එකත් එක් යෙදනාකාරය අනවර්ත වනාකාරය ඩානඩ යුදා ගන්නට ඕන ඇතකොට. දැන ගන්නට ඕන එතකොට හොද බලන්නදැන් අවිතක්ක අවිචාරා දම්මා. විතර්කයක්ත්ත එකත් ෙදන නැති විචාරයක්ත් සම ගේ දනෙත් නැති ධර්මටය ද සිි්ටි රමතන ගඩ තියනතගොට බලන්න සිටටි ගනග දලා විතර්කයත් නැති විචාරයත් නැති සිට්ි ගනග දඩ තෘති අධ්‍යාන සිත් එකලහයි නේද චතුරත අධ්‍යාන සිත් එකොළ හායි යි විසි इළට පංච මධ්‍යානසි විසිनाයි නේද එමනි ගාන හැදල විनाයි විසිතුනයි මුලිගෙනටිකගේ දත්්ති අතෘති අධ්‍යානසිත්ළහයි චතුෘත අධ්‍යානසිත් එකොළහායි පංචම අධ්‍යානසිත් විසිතුනයි ගාන් හදල බලට පණස් පහක්කෙනවානී තකොට එොලහායි මෙ මහදන්ඩ තෘති අධ්‍යාන සිත් එකොළහයි චතතුෘත අධ්‍යාන සිත් කොළහායි අතන විිසිිත්තු නයි නේද අඩුවත් ගාන හදා කරද එකතු කරන්නතු කොට පනස් පහක්තිය නෝන නොකත්ද අඩුව දෙේ පස්වි්ඥා නේද දෙපස්ුඥාන දෙපස්ුඥාන ත්ත එකතුනාට පස්සේ එනවානේ දේ ගාන පරස් පහයි අවිතාක් කවිචාර සිත් පනස් පහයි ඒකතුර ලෞකික සිත් තියෙනවා තිස් එකක් නේද ලෞකික සි තිය තිස්ස එකක් තියෙනවා එතර සම්ප්‍රයෙක්ව වන චෛතසික ගණන තිිස්සයයි තිස්සයයි යදනතු කොට ඒති යෙදනාකාරය අකුසලටික කොහොමත්ම අයින් වෙනවා එඒ විතක්ක විචාර කියයන කොට ඒවගේ විතරය විතරය ඉතර්ක විචාරයදන නිසා. අකුසලටික් කොහොමත් මයිගවා එට පාස විතර්ක විචාර දෙකත් අයිගනවා. තොට තිස් හයයි එක ඒගාන හරිතකොට. එතකොට මේක කියන දිති අදධ්‍යාන සිතේ කොහයි විචාර ආන එතකොට ඒක ැ එක විර අතේ කොහමට ද නෑන කො විතර දදුතිිය අද්‍යාන නොට නැති නිසා විචාරය විචාරයඇත එකක දන න එනිසායි දති අද්‍යාන සිත කොහ විචාරෙකොලාහ ගන්න අට විස්රපය ගැනති අමතු කතා කරන්න දෙයක් ඇත්තෙමන අට විස්ුරෝපය ගත්තර පසෙ කොමත්ම චිතචයිසිගේෙදී මක් නෑ තිෙනිසාස එක විතරවිට නිර්වාණය ගත්තර පස්සෙත් හෙමයි එ ඔන්න ඔය ධර්මතාටික තමයි ඒ විදියට වැඩ කරන්න අපි හම් ඊළඟ දවසයගේ ස්වරූප මේ කොටස ඉළඟ දවසය හොළන්ඩ මතකතියාගන්න දැමේ සිට්ි ොහොඳර මතකතියාගෙන එ පොත බල හුලගන්ඩ සිත් පනස්පාකෝමද දන චයිසික තිස්සය කොමද මෙන්න මේටික අපිදැන් කියල දුන්න දිති අධ්‍යන සිත කොළ හැයි වැඩ කරපු විචාරයක් කොහ මේ දෙක ගැන මුතුෙන් කියන්න දෙයක් ඇත්තමන මේයට පනස් පහාව අර විදියට කහ කොළහයි ආත්ත කොළහයි අය මුලිම්ම වනේද දහයක්කාව දෙපස්සිාන. පහරි එකත් හදාගෙන ඒ කොහොදට ප්‍රගුණ කරගෙන එහෙමනං අදර වැඩස්රහණ සමප්ත කරන්නට තමයි සූදානං වෙන්නේ තින් මේ ඉලාගේකෙ තර ස්කන්ධාතන හාතු ආරය සතතිය අහොලනකට පොඩ්ඩක් සංකීර්ණයි මොක දේකෙ තර තැන්තගුලාපු චිත්ත චෛක සම්පෝර්ණය සිද්ගානයි චෛතසිලයි කියලාවන කිසි ප්‍රශ්නයක් වන නැ හැ නමුත් තර චෛතසිකවල එක චෛතසිකයක් පමණක් යෙදෙනවා මාරගංගයක් බවටත් පත්වයෙනවා ලෞකික සිත්තවලත් වැඩ කරවා කියලා එහෙමවට පහතමයිොට පොඩ්ඩක් සතව හ නොට කන්දධද වශ හවු ොට එක ප්‍රශ්නයක්නේ සත්‍යව වය අවලන කොට පොඩක් සංකීන වෙන මනසාර අපි උනතින් බ දිගටම කරග ෙනවත් මෙතන්නෙ ලෞවගානොට සහරලට ධාර්ණය පමණක්ම කරනො කොට විචාර ඇත එක් කළ පුංචි පුංචි පැකිලි වේවා. ඒ නැනමුත් ඒවා අපි නිවැරදි කරුණේ ැවත නැවත නිවැරදි කරලා ඇතැන්ගොලද තියෝක නිසාතම අිධරම ගොඩක් දෙන කමමාරු අමරු කියලා කියන්නේ. එමනම් අදට වැඩ සටාන සමප්ත කරන්න සපුරුදු ආකාරයෙන් අලුයම් කාලේ සජීවිලෙස වැඩ සටහන් ටැක්තුවයන කොට ඔබේ අපේ සිත්වල පහළවෙන පහළවුන කුසල ධර්ම ශක්තිය මේ ධර්මය ලෝකට හොයාගෙන දේශනා කරල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අස්සීමමිත ගුණයන්ට සුද්ද බුද්ධ පූජා උපහාරයක් වේවා. ධර්මරත්නයට ධරම පූජ්චාවක් වේවා සංහරත්නයට සංග පූච්චාවක් වේවා. අස්මදා චායොත්ත මති පූජනය කඩවැද්වේ ජිනවන් සාභවිධානනායක මහිමියන් වහන්සේගේ පුුණ්‍යාත්මි ජීවිතයට උතුම් ගුර උපහාරයක් වේවා. ගිහිකාලය වුවද පැවිදිුණනාට පස්සෙ වුවද. ශිල්පශාස්්්‍ර ධර්මවිනියක් ඥාන ලබාදුන්නු ගුරෝතුමන්ට ගුරු පූචජ්චාවක් වේවා වගේම මේ වැඩ සටහන් ඔබ වෙතට ගෙනීමට අවශ්‍ය කරන මාසික ගාස්තටෘ ගෙවන සත්තුරුෂ පිරිසටත් වගේම සෑම මාසයකම තාක්ෂණක් කටයුතු සඳහා දිනේස් ප්‍රියංකර මහතාට වැටු ලබාදනෙන එ සත් තුරුෂ මෞතුමිය පියාණන් ඇතුළ කොටේ පවුලෙ සේලු දෙනාාටමත් වැඩසටහන සමඟ එකාත්මික වන ඔබ සියලු දෙනාටමත් සත්‍යවබෝධය දක්වාම මේ ධර්ම ප්‍රචාරය කිරීම තු ඉින්දියුන් වන්න ධර්මශක්තිය උපකාරවේවා ප්‍රඥාපාරමිත උටුපකාරක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවස සුපුෘදආකාරයට තිරේ පිටු පසන්දගෙන මේ වැඩසටහන් ඔබ වෙත සජීව ගෙනීමට ක්ෂණක ක අටු සිද්ධ කන අමිත්‍රිගල පොඩිස්මින්න් ව හන්සේටත් සෙත්මිත් ප්‍රාර්ථනා කරමින් අදට වැඩ සටහනේ සමප්තිය සමටුවන් කරනවා සිලු දෙවියන්ටත් මේ පින් වවා. ඔබ නමින් අප නමින්මිය පරලොවගේ ඥාති කෙනෙක් පිනක් බලාපොරොත්තුවෙන් සිිත්නම්. එහම දෙෙනනාාටමත් මේ පින් වේවා. කවුරහිතන්ඩ පාපිතිං ෝකට දායක වුණේ නෑනේ අපට එ නිසාපේ ඥාතින්ට පින් දෙට බැරිද. එහෙම එකක් ඇතිනෑ සල්ලියවලින් පිපින්දඩ පුළුවන් කියලා කතාවක් ඇත්තේ නෑන. වශ්‍ය කරන සල්ලිත් උපෝගී කරගෙන හරි උපයෝගී නොකරගෙන හරි. තමාගේ කිිත සන්තානෙ තුළ පහළලවෙන් අලෝබාධය සමමුල්ල එච්ච චේතනා සම්පත්තිය තමයි කුසල් බවට පත්වෙන් එනිසා ඔබ නමින් අපනමින් මිය පරලොවගේ ඥාතිය අදී කෙනෙක් පිනක් බලාපොරොත්තුවෙන් වෙසෙත් නඟගේ හැම දෙනාටමත් මේ ධර්ම ශක්තිය නිවන් හිම් කොට පවතීවා කියන අධිෂ්ඨානයත් පිහිටුවා ගනමින් අපේ රටට සෙතක් ෂාන්තියක් සැනසිල්ලක් වේවා මේ අර්බුධකාරී අහේනියම් පවතිනරාට එසේ ඒ තත්ත්වෙන් මිදිලා ඉතා ඉක්මනින්ම යහපත්තත්ත්වයට පත්වේවා කියන ප්‍රාර්ථනාවත් තබමින් ඔබ සියලු දෙනාටමත් සියලු සැනසිල්ල පාර්ථනා කරමින් වැඩසටානය සමාප්තිය හැම දෙනාටම තෙරුවන්සරණයි.